at the bubble you could see ma met the gav poppy and see ya langa pat in the gena kondurana va rana sena atrin thaba ranga pana miyu lasa baba mata pena sihinaya pura sarana ආලගෙන් ආවෙත් නෑ පැත්තේ. දැන් අපේ පොඩි එකී යන්නේ ටවුම ඉස්කෝලටනේ. ඉතින් උදේට ඉස්කෝලට එක් කරගෙන ගිහිල්ලා කීකී ඉස්කෝලට දාලා මාත් ඔය කොහාට හරි වෙලා ඉඳලා ඉස්කෝලේ වරුණාම එක් කරගෙනම තමයි එන්නේ බානු මාත්‍යා. ඉතින් ඔය වෑන් එකට දැම්මන ඉවරයිනේ. අද තමයි ඔන්න වෑන් එකට කතා කළේ. මං සුමිත් අයියව හම්බ වෙනකම්ම හිටියේ. මටත් කණින් කණින් ආරංචි වුණා කමලනන්ද බානු මහත්තයට කැමති නෑලුනේ ඒකනේ කියන්නේ මං කලින් කසාද බඳලා මට දරුවෙකුත් ඉන්නවා කියලා කොහෙද ඉන්න ගෑණියෙකුයි ළමයෙකුයි ගිහිල්ලා රන්මලිගේ අම්මව හම්බෙලා අම්මෝ එන්න නරි නාටකයක් නැටුවේ පහුගිය දවස්වල වෙච්ච දේවල් නම් කියලා වැඩක් නෑ ඔය ඔක්කොම මහානාමගේ වැඩ හරියට හරි මුලින්ම මිනිහා හැදුවා රන්මලිය මල්ලව ෂේප් කරගන්න. ඒක හරි ගියේ නැති හින්දා දැන් මාව එමීට රන්මලියගෙන් ගලවලා වෙන කාවරි ජෝඩු කරවන්න තමයි වදන්නේ. මං කමලනන්දත් එක්ක කතා කරන්න. එහෙම කරන්න කොහොමද? කොහොම හරි ඔය කරලා තියෙන්නේ. මටනම් දැන් ඇති වෙලා තියෙන්නේ සුමිතයි. මේ ප්‍රශ්නේ හින්දා මමයි රන්මලිය රණ්ඩු වෙන එකේ සීමාවකුත් කෙල්ල කොල්ල රණ්ඩු වෙන එක ගැන නම් ඒ තරම් හිතන්න එපා. මං කොච්චර පිස්සු නැතුව. කොයි මයි ගැන් තාමත් මාත් එක්ක ඉන්නේ. ඒ වුණාට සුමිත් අයිය රන්මලී අම්මට හරි ආදරේ. එහෙම වෙන්න එපා බානු මහත්තයෝ. ඔය කෙල්ල ඔය තරමට උස් මහත් කරන්න ඔය අම්මන්ඩි මොන තරම් නම් දුක් කන්දරාවක් වින්දාද. ඒක හරි ඒක හරි. ඒ වුණාට දරුවන්ගේ ජීවිතවලට ඕනමට වඩා දෙමව්පිය ඇඟිලි ගහන්න ඕනේද? ඒ බානු මහත්තයලා පරම්පරාව හිතන විදිය. ඒ වුණාට අපේ පරම්පරාවේ දෙමව්පියෝ එහෙම නැහැ. ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලෝ වයසට ගියාම වතුර උගුරක් හරි දෙන්න කවුරු හරි ඕනේ කියලා. ඒක හරි. හැබැයි ඉතින් ඒ මත ඉඳගෙන ළමයි හදන එක වැරදි. ඒක හරි. මම අපේ කෙල්ලට කියලා තියෙන්නෙත් ඒකේ උස් මහත් වුණාට පස්සේ මං ගැන නම් ඕනෑට වඩා බලන්න ඕනේ නැහැ කියලා. ඒ වුණාට එයා අම්ම ගැන නම් බලන්න ඕනේ. මොකද ඒකිට කවුරුවත් නැහැ නේ මහත්තයෝ.
ඒකාරේ දැන් මේ මේකට මොකද්ද කරන්නේ ඔය මිනිහව දනගස්සන්න වෙන්නේ රන්මලීටම තමයි මහත්තයෝ රන්මලී කියන්නේ තෝකමනේ දැන් මහත්තයා කොහෙද යන්නේ මම මේ ලෙක්චර් එක ඉවර කරලා ගෙදර යනකම් එන යංකෝ රන්මලියට මහා නාමව දනගස්සන්න පුළුවන් හොඳම දේවල් ටිකක් මයි ළඟ තියෙනවා ඒ ටික පාවිච්චි කරලා මහා නාම කරේ බොරුවක් කියලා කමල නන්දට ඔප්පු කරමු ඒ මොනවද යංකෝ මහත්තයා ඔය කණ්ඩුල මහා නාම එක්තරා කාලයකදී කරපු හොඳම දේවල් ටිකක් මම දන්නවා ඒ ටික දැනගත්තාම 100 හොඳට තියෙනවා නම් ඔය කණ්ඩුල මහා නාමට දන ගහන්නම වෙනවා යම් යයි කාට වෙඩි තියන්න කියලා හිතන්න. කාට වෙඩි තිබ්බත් අපිට වෙඩි තියන්න හැදුවොත් එමේ ඊට කලින් ප්‍රතිස්ත වෙඩි තියන්න. මම මේ පිස්තෝලේ අතට ගත්තේ ඔයාට වෙඩි තියන්නවත් කළුවට වෙඩි තියන්නවත් නෙමෙයි. හැබැයි ඉතින් මං වෙඩි තියන්න ගත්තොත් ඔයගොල්ලෝ කොහොමද මට වෙඩි තියන්නේ? කොහොමත් මේ දවස්වල ප්‍රොෆෙසර් අපිත් එක්ක පොඩ්ඩක් ඔරොප්පු වෙන්නේ නේ. ඒකෙන්ද ප්‍රොෆෙසර් ගැන ලොකු අවධානයක් තියන්න තමයි ඉන්නේ. අර බල සමාවෙන්න මහාචාර්යතුමා. ජීවිතාශාව ඔය කොයි ආශාවටත් වඩා වැඩි. මට පේන සිහිනය පුරා සරණ උම අවධානයෙන් දිගටම ඉන්න තවත් ටිකක් අවධානයෙන් ඉන්න මහා නාමේන එන්නේ මාත් එක්ක කතා කරන්න හැබැයි මිනිහා මොන ගේම් එකකට එනවද කියන්නේ මම දන්නේ කළුවා විතරක් නෙමෙයි මානවි ඔයත් අවධානයෙන් ඉන්න එක බොහොම හොඳයි. මේ ඇවිල්ලා වගේ. වැඩි දඟලන් ආවොත් ඔන්න මං කියපු වෙලාවටම ආවා. මහාචාර්ය කාලිංග නිවසේට බොහොම සාදරයෙන් පිළිගන්න. කම් 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 කම්. කණ්ඩුට මේ ගෙදර බොහොම ආරක්ෂා සැලකයි. සිට. මහාචාර්යතුමා මං ආවේ වැදගත් කාරණයක් කියන්න. මොකද්ද? වෙදපොත තියෙන තැන දන්නවද? ඔව්. ඒ වෙදපොත ගත්තේ මහාචාර්යතුමා නෙමෙයි කියලා මම දන්නවා. එහෙනම් කවුද? ඉස්සෙල්ලා අපි දෙන්නා ඉග්‍රිමන්ට් එකකට එන්න ඕනේ. මේ වෙදපොත හම්බුනාට පස්සේ ඒක ගන්න ගිය සල්ලි වලින් භාගයක් ප්‍රොෆෙසර් මට දෙන්න ඕනේ. එකඟ? එතනින් එහාට ඒ වෙදපොතෙන් ප්‍රොෆෙසර් ගන්න වැඩක් ප්‍රොෆෙසර් ගන්න. මං ගන්න වැඩක් මං ගන්නවා. බිස්නස් එකක් කරනවා නම් දෙන්න එකට කරමු. බිස්නස් නම් බිස්නස්. අපි ලාභ බෙදාගමු. හරි 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 එකඟයි එකඟයි එකඟයි.
මට ওই වැඩ පොතෙන් බිස්නස් කරන්න ඕනේ නැහැ. මට ඕනේ එකම එක බෙහෙතක් හදාගන්න විතරයි. ඒ බෙහෙත හදාගත්තෙන් පස්සේ මම ඒක කණ්ඩුලට දෙනවා. ඒක අපි දෙන්නම බොනවා. ඊට පස්සේ බිස්නස් නෙමෙයි අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. තේරුණාද? එතකොට දැන් මොකද ওই බෙහෙත? ලෝහ විද්‍යාව දේහ විද්‍යාවට පරිවර්තනය කරන රණබාරජුරුවන්ගේ අමරණීය වෛද්‍ය පරීක්ෂණය. රණබාගිවේ රාවණා. රාවණා රජුරු අමරණීය වෙන්න ගත්ත බෙහෙත. අපි ඒක හදාගත්තයින් පස්සේ අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. දැන් මට කියන්නකෝ මේ කොහෙද ඔය වෙදපොත තියෙන්නේ කියලා? වෙදපොත තියෙන දැන් නම් දන්නේ නැහැ. හැබැයි වෙදපොත ගත්ත එක්කෙනා දන්නවා. ගත්ත එක්කෙනා දන්නවා. කවුද? ඔව්. මගේ ලොකු දුව රන්මලි. පන්සල්ට යන අතරමඟදී වකරි අමුත්තක් දැනුණා. අමුත්තක්? මොන වගේ අමුත්තක්ද? නිකන් කවුරු හරි මගේ පස්සෙන් එනවා වගේ. ඊට පස්සේ ගමන් බිමන් යනකොට කල්පනාවේ යන්නේ. මට මුකුත් වෙනසක් දැනෙන්නේ නැහැ ආමුදුරනේ. භාවනාව අඩු වෙනකොට සිඳුවට විතරක් නෙවෙයි මටත් එහෙමයි. ගොඩාක් දේවල් නොදැනී යනවා. ළඟදී සිඳු භාවනා කරේ නෑනේ? නෑ. මට මේ දවස්වල ප්‍රශ්න ගොඩයි. මම ආවේ ආම්ද්‍රොත් එක්ක ගැන කතා කරන්න. කියන්න සිඳු. මොනවද හිතේ තියෙන ප්‍රශ්න? We'll be right back.
සමහර ගෑනුන්ව මරලා වරදාපු තැනුත් මන් දන්නවා. සමහර මිනිස්සුන්ට වද දීපු තැනුත් මන් දන්නවා. ඕණ්ඩන් ඒ හැම තැනකින්ම සාක්ෂි ලබා ගන්නත් පුළුවන්. මගේ තාත්තයි කියන මිනිස්සයා ওই තරම්ම ජරා මිනිහෙක් කියලා මං කවදාක්වත් හිතුවේ නෑ අයියේ. මන්නම් දැනගෙන හිටියා ටිකක් විතර. ඒකනේ මට කවදාවත් ওই මිනිහයත් එක්ක එකට පෑහෙන්න බැරිුනේ. හැබැයි පස්සේ කාලෙකදී සමහර දේවල් මහානාම් මාත්‍යා හදාගත්තා. ඒ මේ රන්මලියගේ අම්මා හන්ද. එහෙම කරපු ගෑණිවනේ ওই මිනිහය අතෑරි. ඉතින් කොහොමද අය ওই මිනිහය විශ්වාස කරලා සමාව දෙන්නේ? මහානාම් මාත්‍යාට ඕමුනේ මහානාම් මාත්‍යාගේ පප්පා හන්ද. මහානාම් මාත්‍යාට එහා මහානාම් මාත්‍යාගේ පප්පා. පප්පා. බලන් ගියා මාර ෆැමිලි ගන්නේ. ඈ. ඔයාට බෑයිද මහත්තයා? එහෙම ලේ තියෙන පවුලක කෙල්ලෙක්ව කසාද බඳින්න? එතකොට මේ කමල නැන්ද ගිලි කොහෙද දන්නේ? මගේ නෑනේ ඔය බොරු සංකල්ප. කමල නැන්ද කියන්නේ රත්තරන් ගේන. මහානාම් මාත්‍යා මිනිස්සෙක් කරලා ගත්තේ රන්මලියගේ අම්මා. හැබැයි මගුලට මහානාම් මාත්‍යා පප්ප විරුද්ධ වුණා. ඉතින් අන්තිමේදී මහානාම් මාත්‍යාට සිද්ධ වුණා කමල නැන්දව මහානාම් මාත්‍යා පප්ප මරයි කියන බයට අතාරින්න. බලන් ගියා මෙතනත් මාර ලව් එකක් නෙදවිලා තියෙනවා. ඒකට නම් මං සාක්කි. කමල නැන්දට මහානාම් මාත්‍යා පැලෙන්න ලව් කරා. මං හිතන්නේ මහානාම් මාත්‍යා දැනටත් කමල නැන්දට ආදරේ. අනේ යාගේ බොරු ආදරේ. ඉතින් එයාට ආදරේ නම් අම්මව කසාද බඳින්න පුළුවන්. මං එයාට කිව්වනේ කසාද බඳින්න කියලා. අනේ මේ ඒව නම් මේ දැන් වෙන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒ වගේ දේවල් තියෙන චිත්‍රපටිවල. අනේ මහත්තයා, චිත්‍රපටිවල තියෙනෙත් මිනිසුන්ගේ ඇත්ත ජීවිතේ තමයි. ඔයාට තේරෙන්නේ නැහැ. මට මෙච්චරයි කියන්න තියෙන්නේ. මේ හැම දෙයක්ම මං විතරයි දන්නේ කියලා මහානාම් මාත්‍යා දන්නවා. ඒ නිසා උඹලට බැරිම තැනකදී මේ දේවල් එළියට දානවා කියලා මහානාම් මාත්‍යාව බය කළොත් තැරෙන්න. මේ දේවල් ගැන ආයෙ කතා කරන්න ඕනේ. දැන් බැරිම තැනට ඇවිල්ලා තියන්නේ අයියේ. එයා වැඩිය කියවගෙන ආවොත් මට එයාට කියන්න වෙනවා. මේ මිනිවරුන් සේරම මං එළියට දානවා කියලා. හරි. කොමුණත් රන්මලියෝ ඇඟ බේරගෙන. මොකද මහානාම කියන්නේ තමන්ගේ ජීවිතේ බේරගන්න ඕන දෙයක් කැප කරන මිනිහෙක්. විශේෂයෙන් තමන්ගේ ළඟ නොහිඳපු දරුවෙක්. අනේද කියන්නේ තරදිලාවත් වෙඩිල්ලක් හරි පොත්තු කෙරුවොත් නිකන් ඉන්න තමයි වෙන්නේ. බලාගමුකේ වණන් ඉතින් මාත්තාම ජීවතුන් අතර ඉන්නවා. සුමිතේ මොකද්ද මේ අර මේ වෙඩි ඉනවා දින පැණිය පැණිය නේ මොකද්ද තෙල මොකද්ද එන රාජතයි. අන්න හරි මේ ඊව ඇත්තටම වැඩ කරනවද? හරියට කළොත් වැඩ කරනවා. අපිට බැරිද එහෙම එකක් හදාගන්න? ඒව වුණේ නෑ මාත්තු. වෙන විදි තියෙනවා. කොහොමවත් එන විදිය බලලා ගියම ගහමු. නර්මලි මම උඹලේ ගර්ල් පැත්තේ තියනවා. උඹ එනවද? ඔව් අයියේ, මටත් ඒ පැත්තේ යන්න ඕනේ. මහත්තයා මං ගිහිල්ලා එන්න. මහත්තයා පරිස්සම් වෙන්න. Collagen levels improve karanawa, cells alut karanawa, e kiyanne green tea skin ekak taruna karanawa. Seri oba tawat lassana karai. Monoma vidiyakinwat mage loku duwara haaniyak wenna ba. Ne. Ehema deyak siddha wenna ne. Oy wedapoda tiyenter mama danagatte manovidyathmaka kramayeka. Api kohomath ikmanima me wedapote prashne visdaganna one Mr. Mahanama. Mokada etukota mamath nidahas.